Hi, pasan yosu mage channel ekata ogalanga adarein piligannawa. Me sathiya video ekak man aragena enne magen skin care gana ahapu ayata. Mita kalin mita avurudu 2 ekata vithara kalin mama me wagema video ekak kara vitamin C cream ekak kohomada gederadi hadaganne kiyala. Habai den eda e hadapu cream ekatat wada honda tatten ita wada effective vidihata kohomada vitamin C serum ekak gederama hadaganne kiyala tamai man ada obalanta pennanna yanne. Itin mage hame godak tiyenawa ara sudu පාට patches patches එනවා පොඩ්ඩක් හරි මම මේ දැන් අද මම ඔයගලන්ට පෙන්නන ඒ සීරම් එක පාවිච්චි කරේ නැත්තම් ඉතින් හැමතිස්සම මේ ඒ සුදු ලප එන එක වලක්ව ගන්න මට උදව් කර උදව් වෙලා තියෙන්නේ මම අද ඔයගලන්ට පෙන්වන්න යන ඒ සීරම් එක ඉතින් මං හිතුවා ඒක අද මං හදන නිසා ඔයගලොත් එක්ක ඒක මම බෙදා ගන්නවා කියලා එහෙමනම් ඉතින් එකතු වෙලා ඉන්න කොහොමද මේක හදන්නේ කියලා බලමු අපි මේ සඳහා අපිට අවශ්‍ය වෙන දොඩංගෙඩිය ලෙල්ල. ඉතින් දොඩංගෙඩිය ලෙල්ල හොඳට වේල ගන්න ඕනේ. මද පවනේ තමයි. පවන වේලනවා කියලා අපි කියන්නේ ඒ විදිහට වේලන්න ඕනේ. ඒක අර පපඩම් වගේ වෙන්න හොඳින් වේලුණාට පස්සේ අපි ඒක කුඩු කර ගන්නවා. ඉතින් දොඩන් ලෙලිය දොඩංගෙඩිය ලෙල්ල තමයි වයිටමින් C බහුලවම තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි මේ වයිටමින් C සීරම් එකට දොඩංගෙඩිය ලෙල්ල පාවිච්චි කරන්නේ. ඉතින් මම ඒක ග්‍රයින්ඩර් එකට දාලා හොඳින් කුඩු කර ගන්නවා. ඊට පස්සේ අපිට තව අවශ්‍ය වෙන දෙයක් තමයි මොකක් හරි ඔයිල් එකක්. මොකද මේක අපි ඔයිල් එකට තමයි අපි මේ වයිටමින් C එක නිස්සාරණය කරගන්නේ ඔයිල් බේස් එකකට. ඉතින් ඒ සඳහා ඔයගලගේ මූණට ගැළපෙන ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද පාවිච්චි කරන්නේ sweet almond oil එක. ඉතින් මේ වෙනුවට ඔයගලන්ට ග්ලිසරින් වගේ දෙයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ඕගලන්ට කියන්නුනේ ඕගලන් කඩෙන් ගත්ත orange නම් පාවිච්චි කරන්න මේ සඳහා මතක තියාගන්න orange ගෙඩිය හොඳට baking soda එහෙම නැත්නම් ආප්ප සෝඩා මිශ්‍ර වතුරෙත් දාලා හොඳින් සෝදලා අරගන්නේ මොකද නැත්නම් අර ඒකට කෘමිනාශක ගහලා තිබ්බොතින් ඒක අයින් කරගන්න පුළුවන් වෙනවා දැන් අර කුඩු කරගත්තු එකට මම කරන්නේ අර මගේ sweet almond oil එක හොඳට දාලා ඒක සම්පූර්ණයෙන්ම cover වෙන විදිහට හොඳට ඒක දාලා ඊට පස්සේ පැය 24ක්වත් අඩුම තරමේ අඳුරු ස්ථානයක cover කරලා තියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි බලමු හෙට එකතු වෙලා බලමු කොයි විදිහටද මේක හදලා ඉවර කරගන්නේ කියලා. ඔන්න දැන් මම ඔයගලන්ට මේ පෙන්නන්නේ ඊ හවස මම දොඩන් අර වේලිච්ච දොඩන් ලෙල්ල කුඩු කරලා මතක ඇතිනේ පෙඟෙන්ද දැම්ම sweet almond oil එකේ. ඉතින් දැන් ඒක තමයි මේ ඔයගලන් දකින්නේ. දැන් පේනව නේද මේ oil එක සම්පූර්ණයෙන්ම කහපාටට හැරිලා. ඉතින් ඒකෙන් වෙලා තියෙන්නේ අර දොඩන් ලෙල්ලේ තිබුණු vitamin C ඔක්කොම දැන් මේ නිස්සාරණය වෙලා අප් කියලා අපි කියන්නේ. ඒ නිසා තමයි මේක කහපාට වෙලා තියෙන්නේ දැන්. දැන් ඉතින් ඔන්න මං ඒක දැන් පෙරලා අයින් කරගන්න යන්නේ. ඉතින් දැන් ඕගලන් කඩෙන් ගත්තොත් වයිටමින් C සීරම් එක ඕගලන්ට පෙනේ. ඒකේ පාටත් මේ වගේමයි. ඉතින් දැන් කඩෙන් අපි ගන්නවා නම් හොඳ බ්‍රෑන්ඩඩ් එකක්. දැන් මේක මේ ඔලේ එක මේක මම සාමාන්‍යයෙන් ගන්නේ ඩොලර් 25ක් විතර වෙනවා. මේ පුංචි කුප්පිය. ඉතින් ඒක නිසා මේකට ඩොලර් 25ක් වියදම් කරන වෙලාවේ මට ගෙදර මේක ඉතාමත් අඩුම අඩු වියදමකින් හදාගන්න පුළුවන්. දැන් කඩෙන් දොඩම් ගන්නෙ නැත්තම් ඔයාලට තවත් අඩුයි ගෙදර ගහේ දොඩම් තියෙනවා නම් මම ගොඩක් වෙලාවට කරන්නේ ගහේ දොඩම් අරගෙන ඒක ගොඩක් පීල් කරලා වේලලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. ඉතින් ඒ වගේ කරුවොත් ඔයගලන්ට ගොඩක් අඩු වියදමකින් මේක හදාගන්න පුළුවන්. අනිත් දේ තමයි අපි දන්නවා අපි කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඒක නිසා ඔයගලන්ට මේක නිතර නිතර අවශ්‍ය වෙන වෙලාවට ඒ කියන්නේ සතියකට දෙකකට වගේ හදලා තියා ගත්තාම ඔයගලන්ට අවශ්‍ය ඒක ඉවර වෙනකොට පොඩි පොඩි කොටස් වශයෙන් හදලා පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් ඉතින් අපි බලමුක තව මොනවද මේකට මට අවශ්‍ය වෙන්නේ කියලා. මම පාවිච්චි කරනවා මේ වයිටමින් E කැප්සූල්ස් මෙතන මම පහක් පාවිච්චි කරනවා. ඉතින් ඔයගලන්ට වැඩිපුර අවශ්‍ය නැහැ වැඩිපුර දාන්න පුළුවන්. මම පහක් අරගෙන තියෙනවා. ඒක අර කපා ගන්න නිසා තමයි මම මෙතන කතුරක් ගෙනල්ලා තියෙන්නේ. ඊළඟට මේක පෙරන්න අපිට හොඳ හීනියට පෙරෙන ස්ට්‍රේන එකක් ඕන. ඒ වගේම තමයි අපිට මොකක් හරි හොඳට මේ ජග් එකක් වගේ තියෙනවා නම් හොඳයි. මේ වගේ කට තියෙන එකක්. එතකොට අපිට මේක වෙන භාජනයකට මාරු කරන්න පහසුයි. හරි දැන් මේක මම අද මේක මේ විදිහට කොලයක් මේ পেපර් සර්වියට එකක් පාවිච්චි කරාට දැන් අද මම මේක පාවිච්චි කරාට ඇත්තටම මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කොෆි ෆිල්ටර් එක. දැන් අපේ මහත්තයා කොෆි බීලා ඔක්කොම ගෙදර තිබ්බ ෆිල්ටර්ස් ඉවරයි. ඉතින් එහෙම නැත්නම් ඔයාට ගෙදර කොෆි ෆිල්ටර්ස් තියෙනවා නම් හොඳම දේ තමයි කොෆි ෆිල්ටර් එකක් දාන්න. මොකද චුට්ටක්වත් කුඩු නැති වෙන්න බොහොම අර ලස්සනට මේක ඔයාට මේ ඔයිල් එක පෙරලා ඒ අර වෙන් කරගන්න පුළුවන් කොෆි ෆිල්ටර් එකක් තියෙනවා නම්. ඉතින් දැන් මම කරන්නේ මේකට මේක දානවා. ලොකු දෙයක් නැහැ.
මේක දැන් හිමීට පෙරෙන්න මම සාමාන්‍යයෙන් මේක පැයක් වගේ තියනවා. එතකොට මේක හිමින් හිමින් පෙරිලා මේ ඔක්කොම ටික මේ අපේ මේ ඔයාගේ වීදුරුවට එකතු වෙනවා. ඊට පස්සේ තමයි මම වයිටමින් මේකට එකතු කරලා මේකට දාගන්නේ පාවිච්චිය සඳහා. ඉතින් එහෙමනම් පැයකට විතර පස්සේ අපි ආවිලා බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. ඔන්න පැයකට විතර පස්සේ මම දැන් මේ ටික ඔක්කොම අයින් කරලා මම දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොයි විදිහටද මම මේක පාවිච්චියට සුදුසු විදිහට හදාගන්නේ කියලා. දැන් මම මේ විදිහට මේක හරි ඝනකමයි. ඒක නිසා මම කතුරකින් මේක කපා ගන්න මේ කැප්සූල් එක මේ විදිහට වයිටමින් ඒ ටික මේකට එකතු කර ගන්නවා. ඔන්න දැන් ඊට පස්සේ මම කරන්නේ මේ අර වයිටමින් ඊ ටිකත් හොඳට මේකට මික්ස් කර ගන්නවා. ඊට පස්සේ තේ මගේ මේ පාවිච්චියට ගන්න මම මේක හොඳට සෝදලා වියලලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. අනිත් දේ තමයි ඔයගලන් මේ වයිටමින් සී සීරම් එක දාන්න ගන්න ඒ භාජනය එහෙම නැත්නම් මොකක් හරි බෝතලයක් හරි මොකක් හරි ගන්න ඒ දේ ඒ කන්ටේනර් එක අනිවාර්යෙන්ම ලයිට් ප්‍රූෆ් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එළියෙන් ආලෝකය මේක ඇතුළට යන්නේ නැති වෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් වයිටමින් සී සීරම් එකේ තියෙන ගුණය බහිනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ වගේ හොඳට අර ලයිට් එක එළිය ඇතුළට යන්නේ නැති විදිහේ මොකක් හරි කන්ටේනර් එකක් පාවිච්චි කරන්න. ඉතින් දැන් ඔන්න ඕගලන්ට පේනවාද මම ගෙදරදී හදපු වයිටමින් සී සීරම් එක. මේ වගේ ඔයාගේ මේ කන්ටේනර් එකට දැම්මට පස්සේ මේ කන්ටේනර් එක අනිවාර්යයෙන්ම අඳුරු ස්ථානයක තියලා තියන්න. වයිටමින් සී සීරම් එක ගෑවම අවුවට නිරාවරණය වෙන්න හොඳ නැති නිසා මම එළියට යනවා නම් ගන්නෙ නැහැ. හැබැයි මම දැන් ගෙදරින් ඉඳන් වැඩ කරන නිසා මම උදේ ඉඳන් රෑ වෙනකම් ගේ ඇස්සෙන්නේ නැති නිසා ඒක නිසා මම උදෙත් මේක පාවිච්චි කරනවා. රෑට මේක ගාලිවර වෙලා හොඳට මුණ මසාජ් කරනවා. ඉතින් මේකෙන් මට ලැබිලා තියෙන ලොකුම දේ තමයි අර මම ඔයගලන්ට කලින් කිව්වා වගේ මගේ මූණේ තිබ්බ සුදු පාට පැචස් ඔක්කොම ටික නැති වුණේ මම මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ. මොකද මම ඩර්මටොලොජිස්ලා ගාව ගොඩාක් බෙහෙත් ගත්තා. ඒකකටවත් මට හරි ගියේ නැහැ. ඉතින් මේක තමයි මට හම්බෙච්ච එකම සොලූෂන් එක. ඉතින් ඒක නිසා තමයි මම මේක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවේ. එහෙමනම් ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන් හම්බෙන්න එනකන් ඔයගලන් පරිස්සමින් සතුටින් ඉන්න.